නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කතමාචානන්ද අනත්ත සංඥා චක්ඛුං අනත්ත රූපං අනත්ත සෝතං අනත්ත සද්දා අනත්ත ධානං අනත්ත ගන්ධා අනත්ත ජීවහා අනත්ත රසා අනත්ත කායෝ අනත්ත අනත්ත මනෝ අනත්ත ධම්මා අනත්ත සාදු සාදු ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික සද්ධාවත් පිණිතුනි අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් අපි අපේ පින්නතුන්ට පහදා දෙන්නට අදහස් කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය තුළ දැක්වෙන්නා වූ එක්තරා සුවිශේෂ කාරණාවක් පිළිබඳවයි. මේ කාරණාව අනන්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. අපි දන්නවා ලෝකයේ විවිධ ආගම් පවතිනවා, විවිධ ආගම් පැවතුණා. ඒ කොතෙක් ආගම් පැවතුණත් අපි අද මේ පැහැදිලි කර ගන්නා වූ කාරණාව සුවිශේෂ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙනත් ආගම් දහම් වල උගන්වන්නේ මේ කාරණාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වෙච්ච මාතෘකාවක් පිළිබඳවයි. දැන් පින්නතුන්ගේ සිතට නැගෙනවා ඇති ප්‍රශ්නයක්, මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණක් සුවිශේෂ වෙච්ච, ලෝක වෙනත් කිසිම ආගමක දකින්නට නොලැබෙන ඒ සුවිශේෂ කාරණාව කියලා? ඒ තමයි පිනතුනි අනාත්මවාදය කියලා කියන්නේ. මොකක්ද අනාත්මවාදය? අනාත්මවාදය කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේදී විතරයි අපිට අහන්න දැනගන්න ලැබෙන්නේ. දැන් වර්තමානයේ කිසියම් විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා යම් කිසි කාරණාවක්. මේ හැම ආගමක්ම එකයි, හැම ආගමකම උගන්වන්නේ හරි දේවල්. ඒ නිසා කොයි ආගම පිළිපැද්දත් ඒක හොඳයි කියලා මෙන්න මෙහෙම අදහසක් සමාජය තුළ මතුවලා ඇවිල්ලා තියෙනවා. මොනනම් ආගමක්වත් නැතුව ඉන්නවට වැඩිය නම් මොකක් හරි ආගමක් පිළිපදින එක හොඳයි කියන එක තමයි මගේ පුද්ගලික අදහස වෙන්නේ. එහෙම වුණාට පින්නතුනි යම් කෙනෙක් කියනවා නම් හැම ආගමක්ම එකයි කියලා, අන්න ඒ අදහසට අපිට අනුකූලතාවයක් දක්වන්න බැරි වෙනවා. මොකද
ලෝක සියලුම ආගම් ආත්මයක් ගැන කතා කරද්දි ආත්මවාදයක් උගන්වද්දි ඒ ආත්මය සදාකාලිකයි කියලා උගන්වද්දි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි කියන්නේ ආත්මයක් කියලා දෙයක් කොහෙත්ම ඇත්තේ නැහැ කියලා. ආත්මයක් කියලා දෙයක් කොහෙත්ම ඇත්තේ නැහැ. ඒතර ආත්මයක් කියලා දෙයක් කොහෙත්ම ඇත්තේ නැත්නම් අපිට ආත්මවාදයක් පිළිබඳව කතා කරන්න දෙයක් ඉතිරිවන්නේ නැහැ. ඒ හේතුව නිසාම යම් ආගමක උගන්වනවා නම් මේ ආත්මය නිත්‍යයි. මේ ආත්මය සදාකාලිකයි. මේ ආත්මය සුඛයි. මෙන්න මෙහෙම උගන්වනවා නම් අන්න ඒ මතවාද සියල්ලම ප්‍රතික්ෂේප වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් වෙලා තියෙන ප්‍රධාන මාතෘකාවල් තුනක් උඩ. මේ මාතෘකාවල් තුන තමයි පිනතුනි. සබ්බේ සංඛාරා අනිච්චා. මොකද සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ සියලු සංස්කාර අනිත්‍යයි කියන එකයි. සංස්කාර කියලා කියන්නේ පිනතුනි හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල්. මේ විශ්වයේහි පවතින සියලුම දේවල් හට අරගෙන තියෙන හේතුවක් ප්‍රත්‍යක් නිසා. හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවක් නැතිව හටගත්පු දෙයක් මොනම කෙනෙකුටවත් මේ විශ්වයේ කොතනකින්වත් පෙන්වන්න නම් බැහැ. ඒ නිසා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්පු සියලුම දේවල් අනිත්‍යයි කියලා කිව්වා. ඒ අනිත්‍යයි කියන වචනයට පිනතුනි නිවනින් මෙහා සියලු දේවල් අයිති වෙනවා. නිවනින් මෙහා සියලු දේවල්. නිවනින් මෙහා සියලු දේවල් අයිති වෙනවා කියලා අපි කියන්නේ මොකද? නිර්වාණය මේ අනිත්‍ය කියන වචනයට ඇතුළත් වෙන්නේ නැහැ. නිර්වාණය අනිත්‍ය කියන වචනයට ඇතුළත් වෙන්නේ නැහැ. ඔන්න හොඳින් මතක තියාගන්න ඕනේ. නිවන පමණයි අනිත්‍ය කියන වචනයට අදාළ නොවෙන්නේ. අනිත් සියලුම දේවල් අනිත්‍යයි. ඊළඟට මේ ධර්මය පාදක වෙලා තියෙන දෙවෙනි කාරණාව තමයි සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒකේ අදහස මොකද්ද? සියලු සංස්කාර දුකයි කියන එකයි. අන්න ඒ සියලු සංස්කාර දුකයි කියන වචනයටත් මේ විශ්වයේ තියෙන සියලුම දේවල් ඇතුළත් වෙනවා. මේ අපේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝකනේ, බ්‍රහ්ම ලෝක, මේ හැමතැනකම පවතින තාක් සියලු දේවල් දුකයි. ඒ කිසිම දෙයක් සැප නැහැ. දැන් ඔය සැපයි දුකයි කියන කාරණා දෙක අපි පින්නතුනි තේරුම් අරගෙන තියෙන්නේ සාපේක්ෂවනේ. එකකට එකක් සමාන කිරීමෙන් තමයි, සංසන්දනය කිරීමෙන් තමයි අපි සැප සහ දුක කියන දෙක වෙන් කරන්නේ. දැන් යම් කිසි දෙයක් තුළ දුක අඩුයි නම් අපි ඒකට කියනවා සැපයි කියලා. හරි. එතකොට ඊටත් වැඩිය සැප දෙයක් තිබුණොත් එහෙම අර අපි සැපයි කියලා කියපු දේ දුකක් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම තිරිසන් සතෙකු ගත කරන ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බලනකොට කොච්චර දුප්පත් වුණත් කොච්චර අසරණ වුණත් මිනිස්සෙකුගේ ජීවිතය අර තිරිසන් ජීවිතයට වැඩිය සැපෙන් වැඩි. එතකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන හොඳට වත්පෝසත්කම් තියෙන සියලු සැප සම්පත් තියෙන සියලු පහසුකම් තියෙන කෙනෙකුගේ ජීවිතයත් එක්ක බලනකොට අර දුප්පත් කෙනාගේ ජීවිතය දුකයි. එතකොට සැප වෙන්නේ අර පොහොසත් කෙනාගේ ජීවිතයයි. හරි. දෙවියෙක් එක්ක සංසන්දනය කළ බැලුවොත් එහෙම මිනිස්යාගේ ජීවිතය දුකයි, දෙවියාගේ ජීවිතය සැපයි. බ්‍රහ්මෙක් එක්ක සංසන්දනය කළොත් එහෙම බ්‍රහ්මයාගේ ජීවිතය සැපයි, දෙවියාගේ ජීවිතය දුකයි. ඔන්න සැප දුක කියන එක අපි හැමතිස්සෙම මනින්නේ එකින් එකට සංසන්දනය කරලා බලලා, සාපේක්ෂ කරලා බලලා. එතකොට සියලු සංස්කාර දුකයි කිව්වම ඔය ලෝකයට අයිති ඉහළම සැපයක් යම් තියෙනවා නම් අන්න ඒ සැපයක් සැපක්ද දුකක්ද? ඒකත් දුකක්. මම මතක තියාගන්න. ඒකත් දුකක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි උපේක්ෂක වූ ශාන්තිදායක වූ යම් බ්‍රහ්ම සුවයක් තියෙනවා නම් ඒ බ්‍රහ්ම සුවය උනත් උන්වහන්සේ සැපයක් වශයෙන් දක්වන්නේ නැහැ. සැපයක් වශයෙන් දක්වන්නේ නැහැ. මොකද
ඒ සැපයි කියලා සාමාන්‍ය ලෝකයා සලකන දේ වුණත් අයිති වෙන්නේ මේ ලෝකයට, ලෝක කියන ව්‍යවහාරයට. ඒතොර ලෝක කියන ව්‍යවහාරය ගැන කිව්වොත් එහෙම බුදුහාමුදුරුව පෙන්වන්නේ ලෝකයේ පිහිටා තියෙන කුමක් මතද? දුක්ඛේ ලෝකෝ පතිට්ඨිත. දුක මත තමයි ලෝකයේ පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඒ ලෝකයට අයිති දිව්‍ය සෝයක්, බ්‍රහ්ම සෝයක්, මොනයම් සෝයක් හරි තියෙනවනම් ඒ සියල්ලක්ම සැප නෙවෙයි, ඒ සියල්ලක්ම දුක. නමුත් අර දුක අඩු වෙන වෙලාවල් අපි හඳුනාගෙන තිනවා සැපක් හැටියට. නමුත් ඒක සැපක් නෙවෙයි, ඒකේ තියෙන්නේ අර දුකෙහි අඩු වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒකේ විදිහට තේරුම් ගන්නට ඕනේ. හොඳයි. එතකොට නිවනින් මෙහා සියලු දේවල් වෙනස් වෙනවා, අනිත්‍යයි. ඒ වෙනස් වෙන නිසා ඒවා සැප නැහැ, ඒවා දුකයි. හොඳයි. ඊට පස්සේ දැක්කුවා, දැන් අපි කිව්වේ මේ ධර්මයේ පදනම් වෙලා තියෙනවා කියලා කාරණා තුනක් උඩ. එකක් තමයි සබ්බේ සංඛාරා අනිච්චා, ඊළඟට සබ්බේ සංඛාරා දුක්ඛා. තුන්වෙනි කාරණාව බුදුහාමුදුරු පෙන්නනවා සබ්බේ ධම්මා අනත්තා. සබ්බේ සංඛාරා අනත්තා නෙවෙයි, සබ්බේ ධම්මා අනත්තා. හොඳයි, කවුරු හරි කෙනෙක් හිතලා තියෙනවද ඇයි මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා, සබ්බේ සංඛාරා දුක්ඛා කියලා, සබ්බේ ධම්මා අනත්තා කියලා විතරක් මේ ධම්මා කියලා වචනයක් දාලා තියෙන්නේ. අන්න ධම්මා කියන වචනයක් පින්නතුනි මෙතෙන්ට දාලා තියෙන්නේ මේ ධම්ම කියන පදයට. නිවනින් මෙහා සියලු දේත් ඇතුළත් වෙනවා, නිවනත් ඇතුළත් වෙනවා. අන්න බලන්න. එතකොට නිර්වාණය වුණත් ආත්මවාදයක්ද? නෑ, නිර්වාණයත් ආත්මයක් හැටියට පෙන්වන්නේ නෑ. අන්න හොඳින් මතක තියාගන්න. එහෙනම් සමහර වෙලාවට අපේ සමහර පින්නතුන් ওই කාරණාව මින් පෙර හිතලා නැතු ඇති. සංස්කාර අනිත්‍යයි කිව්වා, සංස්කාර දුකයි කිව්වා. හැබැයි සංස්කාර අනාත්මයි කියන වචනයට වඩා ඔබට ගිහිල්ලා උන්වහන්සේ පෙන්වුවා සබ්බේ ධම්මා, සියලු ධර්මතාවන් අනාත්මයි කියලා. ඒ ධම්ම කියන වචනයට පින්නතුනි සංස්කාර සහ සංස්කාර නොවු සියල්ල ඇතුළත් වෙනවා. එතකොට ධර්මයේ පෙන්නලා තියෙන මේකට සංඛත සහ අසංඛත. සංඛත කියන්නේ හේතුන්ගෙන් හටගතපු දේවල්, අසංඛත කියන්නේ හේතුන්ගෙන් හටගතපු නැති දේවල්. එහෙම දේවල් එකයි තියෙන්නේ, ඒ තමයි නිවන. අනේ සංඛත අසංඛත සියල්ලක්ම මේ අනත්ත් කියන වචෙන්ට ඇතුළත් වෙනවා. හොඳද? එහෙමනම් අපි දැන් මේ බුදුදහම තුල ගන්නන අනාත්මවාදය ගැන කතා කරද්දී අපි දැනගන්නට ඕනේ මේ අනාත්මවාදයට අදාළ වෙන සීමාවන් මොනවාද කියලා. සීමාවන් කියලා දෙයක් අපිට පනවන්න බෑ. මොකද විශ්වයට අයිති සහ විශ්වයට අයිති නැති, එහෙම නැතිනම් ලෝකයට අයිති, ලෝකයට අයිති නැති සියල්ලක්ම මේ අනාත්ම කියන වචනෙට ඇතුළත් වෙනවා. එහෙමනම් ඔන්න පිනතුන් හොඳින්ම මතක තියාගන්න ඕනේ අපි කතා කරන්නේ අනාත්මය ගැන. අනාත්මය ගැන කතා කරද්දී අපිට කිසිම දෙයක් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ ආත්ම කියන ගණයට අයිති වෙන. හොඳයි. දැන් අපි කියවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් වෙලා තියෙන මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මතයි කියලා. ඒකට අපි කියන්නේ ත්‍රිලක්ෂණය කියලානේ. වෙනත් ආගම් දහම් පදනම් වෙලා තියෙන්නේ මොන වගේ සංකල්පයක් මතද? වෙනත් ආගම් ඔක්කොම පදනම් වෙන්නේ පින්නතුනි සියල්ලම පාහේ පදනම් වෙන්නේ අනිත්‍ය වෙනුවට නිට්ටයයි කියලා, දුක්ඛ වෙනුවට සුඛයි කියලා, අනාත්ම වෙනුවට ආත්මයි කියලා. ඔය තුනෙන් එකක් හරි ඉදිරියට ආපු ගමන් අනිත් කාරණා දෙකත් ඒකත් එක්කම ඇඳිලා එනවා. දැන් ඒගොල්ලෝ කිව්වොත් එහෙම ආත්මයක් තියෙනවා කියලා, ඒ ආත්ම කියන වචනය තුල නිට්ට බවත් ගැබ් වෙනවා, සුඛ බවත් ගැබ් වෙනවා. අන්න බලන්න එතකොට හැමෝම කිව්වට මේ ඔක්කොම ආගම් එකයි කියලා හැමෝම වගේ කිව්වට බුදුහාමුදුරන්ගේ ධර්මයයි අනිත් ආගම් ධර්මොයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මෙන්න මෙතෙන්දී. එතනින් එහා මෙහාට ඔබට අපි ඇවිල්ලා බැලුවොත් එහෙම මේ සාමාන්‍ය කාරණාවන් අපි කියමු එදිනදා ජීවිතයේ මේ සමාජයේ අනිත්‍යත්තන්ට හිත සුවදායක විදිහට ජීවත් වෙන හැටිනේ. උදාහරණයක් ගත්තොත් පන්සිල් නේ, ඒ වගේ කාරණාවන් අපි ගත්තොත් එහෙම ඒවට සම්බන්ධ වෙන සමහර ගුණධර්ම වෙනත් ආගම්වලත් ඉගෙනෙනවා. ක්‍රිස්තියානි ආගමට ගියොත් දසපනත කියලා එකක් උගන්වනවා නේ. ඒ පන්සිල් වල දක්වන කාරණාවන්ගෙන් සමහර ඒවාට සම්බන්ධ දේවල් එතනක් තියෙනවා.
අන්න එහෙම මේ එදිනදා ජීවිතයේ වශයෙන් යහපත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය වෙන සමහර කාරණාවල් බුදුදහමේ පමණක්